iPhone වලට එන අලුත්ම photo edit කරන app එක. ඒ වගේම Fujifilm මාතෙන් release කරපු අලුත්ම instax camera එක. මේ news එක top news රසක් අරගෙන මේ සතියේත් අපි ආවා මේ CameraLK පස්සේ. GoPro Hero 10 camera was released. I think I would have been a Balangitu release. I think I may Hero 10 neck update. I will update the Hero 9 negative max lens mode key and feature. May Hero 10 negative add Karagan. I think may update the stabilization feature. Support Karna a bagama GoPro horizon lock feature. May update support Karna. අල්ටිමේ අප්ඩේට් එක ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ගේ ස්ටෑන්ඩඩ් ලෙන්ස් කව එක ඔයගොල්ලන් GoPro Hero 10 කැමරා එකේ max lens mode එකකින් රිප්ලේස් කරගන්න. ඉතින් ඔයගොල්ලෝ අප්ඩේට් එක කරාට පස්සේ ඔයගොල්ලන්ගේ Hero 10 කැමරා එකෙන් ඔයගොල්ලෝ මේ max lens mode එක use කරලා ඔයගොල්ලෝ shoot කරන්න කලින් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ගේ Hero 10 කැමරා එකේ ඔයගොල්ලන්ගේ touch screen එකේ පහළට swipe කරලා ඔයගොල්ලන්ට පෙනෙයි එතකොට max lens mode කියලා icon එකක්. ඉතින් මේ icon එක click කරාට පස්සේ තමයි ඔයගොල්ලන්ට max lens mode එකෙන් shoot කරන්න පුළුවන් වෙන්නේ අලුත් අප්ඩේට් එක කරාට පස්සේ. GoPro Hero 10 එකේ. ඔය වගේම මේ අප්ඩේට් එකෙන් අලුතෙන්ම frame rate එක 24p frame rate එක ඕගොල්ලොන්ට add වෙනවා ඕගොල්ලන්ගේ Hero 10 එකට. ඉතින් මේ 24 frames per second ඕගොල්ලොන්ට use කළා ඕගොල්ලොන්ට 5.3K, 5K, 4K වගේම 1080 full HD කියන ඕගොල්ලොන්ට video modeling ඕගොල්ලන්ට shoot කිරීමේ හැකියාව තියෙනවා. මේ 24 frames per second use කළා මේ අලුත්ම Hero 10 එකේ update එක ඕගොල්ලෝ කරාට පස්සේ. ඒ වගේම ඕගොල්ලෝ 4K shoot කරනවා නම් මේ update එකෙන් පස්සේ ඕගොල්ලොන්ට 30 සහ 25 frames per second කියන features වලින් ඕගොල්ලොන්ට video shoot කිරීම හැකියාවක් තියෙනවා ඕගොල්ලොන්ගේ GoPro Hero 10 එකේ. ඒ වගේම මේ 24 frames per second feature එක ඕගොල්ලොන්ගේ max lens mode එකෙන් ඕගොල්ලෝ ඉදිරියේදී use කරන්න දැම්ම හම්බෙන්නේ නැහැ. හැබැයි ඉදිරියේදී ආයෙන firmware update එකකින් max lens mode එකටත් මේ 24 frames per second feature ඕගොල්ලොන්ට හම්බෙයි කියලා තමයි දැන්ට GoPro ආයතනය සඳහන් කරලා තියෙන්නේ. අතින් මේ update එකෙන් ආපු තවත් special feature එකක් තමයි ඕගොල්ලොන්ට 5.3K super view digital lensing එකෙන් ඕගොල්ලන්ට ඕගොල්ලොන්ගේ Hero 10 එකෙන් shoot කිරීමේ හැකියාවත් හම්බෙනවා මේ අලුත්ම update එකෙන් පස්සේ. ඉතින් මේ update එක තාම තියෙන්නේ beta version එකක්. ඉතින් ඕගොල්ලොන්ට GoPro quick cap එකෙන් තාම මේ update එක download කරගන්න බෑ. ඕගොල්ලෝ ඕගොල්ලන් camera එකෙන් manually මේ update එක download කරගන්න ඕනේ දැන්ට GoPro ආයතනය සඳහන් කරලා තියෙන විදිහට. ඉතින් capture one කියන්නේ ඕගොල්ලෝ හැමෝම දන්නවා ඕගොල්ලෝ ඡායාරූප edit කරන්න භාවිත කරන්නේ තමන්ම ගොඩක් popular app එකක්. ඉතින් මේ app එකේ 22 version එක capture one 22 කියන version එක December ඉතින් මේ අවුරුද්දේ December හැම කිව්වොත් ලබන මාසෙ release වෙන්න තියෙනවා කියලා තමයි දැන්ට සඳහන් වෙන්නේ. ඒත් එක්කම ලබන වසරේදී මේ capture one එකේ iPad app එකක් release වෙන්න තියෙනවා කියලා දැන්ට සඳහන් වෙනවා. Petapixel website එකත් එක්ක තිබුණු මාධ්‍යමකදී capture one CEO Rafael ඕට සඳහන් කරලා තිබුණේ මේ iPad app එකත් එක්කම iPhone එකටත් මේ capture one app එක ඒගොල්ලෝ ඉදිරියේදී release කරන්න බලාපොරොත්තු වෙනවා කියලා තාම මේක يعني planning stage එකේ තියෙනවා කියලා තමයි ඔහු සඳහන් කරලා තිබුණේ. හැබැයි තාම ඉක්මනින් මේ capture one iPhone app එකත් release කරන්න බලාපොරොත්තු වෙනවා කියලා තමයි දැන්ට සඳහන් වෙන්නේ. එතකොට ඔයගොල්ලෝ capture one use කරන කෙනෙක් නම් ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ iPhone එකෙන් pictures edit කරනවා නම් මේ capture one app එකත් එක්ක ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ වැඩ ඉදිරියේදී ඉතාමත්ම ලේසි වෙයි. ඒ වගේම තවදුරටත් Rafael ලෝට සඳහන් කරේ මේ capture one එකෙන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ඡායාරූප ශිල්පීන්ගේ work flow එක ඉතාමත්ම ලේසි වෙන්න කියලා. ඒකෙන් ඔහු සඳහන් කරන්නේ ඡායාරූප ශිල්පියෙක්ට මේ capture one කියන app එක ඒගොල්ලොන්ගේ ඒගොල්ලන්ට අදාළව තියෙන devices හැම එකෙම භාවිත කරන්න පුළුවන් වෙන විදියට. ඒ කියන්නේ ගත්තොත් ඔයගොල්ලන් කැමරාව ඔයගොල්ලන්ගේ iPad එක තියෙනවා iPad එක iPhone එක මේ හැම දෙයකදීම capture one එක භාවිත කරන්න පුළුවන් වෙන විදියට හදලා ඒ ඡායාරූප ශිල්පීන්ගේ work flow එක ඉතාම ලේසි කරන්න ඕන කියලා තමයි ඔහු තවදුරටත් සඳහන් කරේ. ඉතින් ඉදිරියේදී ඡායාරූප ශිල්පීන්ගේ මේ work flow එක ලේසි කරන්න capture one ආයතනය ඒගොල්ලොන්ගේ apps තමන්ම ඉක්මනින් release කරයි කියලා අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අයිතම් ඊළඟට අපි news කරහැන්නේ Nikon ආයතනයේ පැත්තට. ඉතින් ඔවුන්ගේ Nikon 28mm f2.8 Z mount lens එක release කරන බලාපොරොත්තු වෙනවා කියලා තමයි දැන්ට සඳහන් වෙන්නේ. මේ lens එකේ තියෙන specifications මොනවද මේකේ තියෙන features මොනවද කියලා තමයි අපි අද අපේ news එකෙන් දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අයිතම් මේ 28mm f2.8 lens එක ගොඩක්ම compact lens එකක් විදිහට තමයි ඔවුන් release කරන්න බලාපොරොත්තු වෙනවා කියලා දැන්ට සඳහන් වෙන්නේ. ඉතින් මේකේ length එක 1.7 inches වගේ වෙයි කියලා සඳහන් වෙනවා. ඒ වගේම මේකේ weight එක gram 155ක් වැනි තාම පොඩි අගයක් කියලා තමයි දැන්ට සඳහන් වෙන්නේ.
I think මේ gram 155ක වගේ බරක් එක්ක මේ lens එක release වුණාත් එකම මේක Nikon Z prime lenses වල බරෙන් අඩුම lens එක විදිහටත් අපිට හඳුන්වන්න පුළුවන් මේ Nikon 28mm f2.8 Z mount lens එක. ආදී මේ lens එක මොන වගේ දේවල් වලද පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ කියන්නේ මොන වගේ දේවල් වලද මේ lens එක වැඩිපුරම useful වෙන්නේ කියලා Nikon ආදී සදාහන් කරලා තිනවා. ආයෙ තමයි detail photos වලට මේ වගේ මොගොල්ලෝ cooking එහෙම කරනවා නෝ ඔයගොල්ලෝගේ food videos වලට ඒ වගේම ඔයගොල්ලෝ පෝල් කට් එකතු වෙලා ඉදී ගන්න පුළුවන් ඡාය රූපයකට ඒ වගේම ඔයගොල්ලන්ගේ DIY crafts ඔයගොල්ලන්ට shoot කරන්න මේ වගේ එක එක ප්‍රධාන කරුණු වලට මේ lens එක ගොඩක් useful වෙයි කියලා තමයි දැන්ට Nikon ආයතනය සඳහන් කරන්නේ. ඒ වගේම තවදුරටත් ගත්තොත් එහෙම landscape photos ඒ වගේම cityscape photos ගන්නත් මේ 28mm 2.8 Z mount lens එක ගොඩක්ම useful වෙයි කියලාත් සඳහන් වෙනවා. මේ lens එකේ close minimum focus distance maximum angle of view එකක් තියෙනවා අංශක 53ක ඔගොල්ලෝ DX format cameras වලින් මේකේ shoot කරනවා නම් ඒ වගේම ඔගොල්ලෝ FX format cameras වලින් මේකේ shoot කරනවා නම් ඔගොල්ලන්ට අංශක 73ක maximum angle of view එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ Nikon 28mm f2.8 Z mount lens එක ගොඩක් දුරට ලබන මාසේ කියන්නේ දෙසැම්බර් මාසේ හරි 2022 වසරේ ජනවාරි මාසේ වගේ ඕගොල්ලොන්ට මෙරිදී ගැනීමට හැකියාව ලැබෙයි කියලා තමයි දැන්ට සඳහන් වෙන්නේ. Fujifilm ආදිනේකම අපි දන්නවා instant cameras වල ගොඩක් ප්‍රසිද්ධ ආයතනයක් උන්ගේ instax mini 9 instax mini 11 මේ වගේ instant camera variations ගොඩක් අපි කලින් දැක්කා Fujifilm ආදිනේ රිලීස් කරනවා. I think දැන් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Fujifilm ආදිනේ රිලීස් කරන ඒගොල්ලන්ගේ අලුත්ම instant camera variation එක ගැන. ඉතින් මේ instant camera එක තමයි instax mini evo hybrid කියන instant camera එක. ඉතින් මොනවාද මේ instax mini evo hybrid camera එකේ තියෙන special features මේගොල්ලන්ගේ කලින් රිලීස් වුණ instant cameras එක්ක සංසන්දනය කරලා. ඉතින් අපි කතා කරමු අද මොකද්ද මේ අලුත්ම instant camera එක කියලා Fujifilm ආයතනයෙන් රිලීස් කරපු. ඉතින් මේ camera එක රිලීස් කරද්දී Fujifilm ආයතනය මේගොල්ලෝ ගොඩක්ම consider කරපු fact එකක් විදිහට මේගොල්ලෝ හඳුන්වන්නේ චාරුප ශිල්පයක උන්ගේ instant camera එක භාවිතා කරනවා නම් මේක ඔවුන් පසුකට ගන්න store කරලා තිනවද නැත්නම් මේ වෙලාවෙම share කරනවද නැත්නම් මේ වෙලෙම මේක print out එකක් විදිහට ගන්නවද කියලා ඒගොල්ලෝගේ instant camera use කරන කට්ටියට features ටික දෙන්න තමයි මේ අලුත්ම instant camera එක මේ රිලීස් කරලා තියෙන්නේ Fujifilm ආයතනය. ඉතින් instax mini film sheet එක තමයි මේක use වෙන්නේ. ඕගොල්ලන්ට මේක භාවිතා කරලා මේ film sheet එක භාවිතා කරලා ඕගොල්ලන්ට පුළුවන් directly ඕගොල්ලන්ගේ ඡායාරූපය print එකක් විදිහට ගන්න camera එකෙන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ smartphone එකේ camera roll එකකටත් ඕගොල්ලන්ට මේ ඕගොල්ලෝ instant camera එකෙන් ගන්න ඡායාරූපය ඕගොල්ලන්ට upload කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඕගොල්ලන්ගේ smartphone එකකටත් ඕගොල්ලන්ට instax mini evo කියන smartphone app එක භාවිතා කරලා ඕගොල්ලන්ගේ ඡායාරූපය transfer කර ගැනීමේ හැකියාව තියෙනවා මේ අලුත්ම instant camera එකේ. ඉතින් මේ අලුත්ම instax mini evo instant camera එකේ 28mm f2 lens එකක් අන්තර්ගත වෙනවා. ඒ වගේම lens effect modes රාශියක් මේ අලුත්ම instax mini evo කියන instant camera එකේ අන්තර්ගත වෙනවා කියලත් දැන්ට සඳහන් වෙනවා. ඉතින් මේ camera එකේ ඕගොල්ලන්ට filter options 10ක් තියෙනවා. මේකෙන් ඕගොල්ලන්ට 100කට වඩා image effects ඕගොල්ලන්ට හදා ගැනීමේ හැකියාව තියෙනවා මේ instax mini evo කියන instant camera එකේ. ඒ වගේම මේ instax mini evo instant camera එකේ 3 inch rear LCD screen එකක් උත් ඕගොල්ලොන්ට අන්තර්ගත වෙනවා ඕගොල්ලොන්ගේ භාවිතයේදී තවදුරටත් මේක ලේසි වෙන්න. ඉතින් instax mini evo එකේ බැටරියක් ගැන කතා කරොත් එහෙම ඕගොල්ලොන්ට එකසරේ charge කරගෙන full charge කරලා ඕගොල්ලොන්ට ඡායාරූප 100ක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා අවස්ථාව අනුකූලව. ඒ වගේම තව එක විශේෂ feature එකක් වන්නේ මේකේ micro SD card slot එකක් තියෙනවා. ඒ කියන්නේ කලින් කිව්වා වගේ ඕගොල්ලොන්ට ඕගොල්ලොන්ගේ ඡායාරූපයක් store කරලා තීමේ හැකියාව තියෙනවා මේ instax mini evo instant camera එකේ. ඕගොල්ලන්ට පස්සේ මේක print කරගන්න ඕගොල්ලොන්ගේ camera එකෙන් හිම දත්තා ඔයගොල්ලෝගේ mobile එකට transfer කරගන්න. ඉතින් ආ ලබන වසරේ ඒ කියන්නේ 2022 වසරේ පෙබරවාරි මාසේ තමයි මේ camera එක release වෙන්න තිබෙන්නේ. ඉතින් මේක release වුණාට පස්සේ අපි CameraLK showroom එකට අරන් ආවට පස්සේ ඔයගොල්ලන්ට අපි මේකේ full in detail review එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා අපේ YouTube channel එක හරහා. ඉතින් මේ තමයි මේ සතියේ අපේ දින news. අපි ලබන සතියේත් වත්සින් එක ඔයගොල්ලෝ එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා අලුත්ම news රසක් අරගෙන. එතකන් අපේ CameraLK YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්නත් අමතක කරන්න එපා. ඒ තමයි මේ වැදගත් content රාශියක් අපි ඉදිරියේදී ඕගොල්ලොන්ට බෙදා හදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ලබන සතියේත් අපි හමු වෙමු. ඒක ඔබ සිළු දිනාටම සුබ දවසක්.